ආයි බොවන් රෙකෝඩින්.lk YouTube නාලිකාර අද දිනේදී ඔබ අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්නේ බොහොම සොඳුරු වැඩසටහන් පෙළක තවත් එක් දිගහැරමකට සම්බන්ධ වෙන්නටයි. ඒ තමයි හන්තානට පායන සඳ ගීතේ කවුරුත් නොදන්නා ඇත්ත කතාව දෙවන එපිසෝඩ් එක. එපිසෝඩ් 2 සමගයි ඔබ රැඳිලා ඉන්නේ. අපි ඔබට අපූර්වත කතන්දරයක් පළමු වැඩසටහනේ ගෙනාවා. ඒ කතන්දරය ඔබට අද දිනේදී එකතු වෙන කෙනෙක් නම් ඔන්න පහල තියෙන ලින්ක් එක එපිසෝඩ් 1 එක ක්ලික් කරන්න. ඒ ලින්ක් එක ඔස්සේ ඔබට පුළුවන් මේ අපේ කතන්දරේ මුල් කොටස අහන්නට. ඒ සොඳුරු මුල් කොටස අහලා ඒ අපූර්වත ආදර කතාවේ මුල් කොටස අහලා ඔබට පුළුවන් දෙවන එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන්නට. දැන් ඔන්න අපි පළමු වැඩසටහන ඉදිරිපත් කරපු කතන්දරේ මුල් ටික නැවත කියන්නට යන්නේ නැහැ. එතන සිට ඉදිරියට යන්නටයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අර විදියට ධම්මික බණ්ඩාරයන් කියනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මේ සේල්ස් රෙප්ට එහෙම නැත්නම් මේ පෙම්මතාට එක බත් මුල බෙදාගෙන ගාපු පෙම්මතාගේ මුහුණ සවුත් වෙනවා. එහෙම නැත්නම් මුහුණට කිසියම් අප්‍රසාද හැඟීමක් පහළ වෙනවා. මේ හැඟීමත් එක්ක ධම්මික බණ්ඩාරයන් යම්කිසි පුදුම වීමකට ලක් වෙනවා. මොකද මේ දෙදෙනාගේ ආදර කතාව බොහොම අපූර්වට දිගහැරුණ දෙයක් බව ඔහු දැක්කා. ඔහු අත්විඳා එය නිරීක්ෂණය කරා. මේ කොල්ලා ධම්මික බණ්ඩාර සර්ට කියනවා, "සර් මං ඒක නැවතුවා සර්." ඔහු පුදුමයෙන් මේ දෙස බලා සිටිනවා. මේ නැවත්තලා දාලා මේ විදිය දෙයක් මේ කෙල්ල තව උසස් අධ්‍යාපනයටත් ගිහිලා හොඳ අධ්‍යාපනයකුත් ලබන්න ගිහිල්ලා තියෙද්දි ඇයි මේක නවත්තන්නේ කියලා යම් කිසි හැඟීමක් ඇති වෙනවා. ඇයි මොකද ඔය කියලා ඔන්න අහනවා. තමුසෙට යන්න බැරි වුණා නම් කැම්පස් තමුසෙ සෙනසුරාදා බස් එකේ ගින් හරි එනවා ඔක කැම්පස් කියලා කියනවා. මොකද මේ ආදර කතාව බොහොම අපූර්වට දිව යන්නට ඕනි දෙයක් කියන එක ඔහුටත් යම් කිසි විදිහකින් හැඟීමක් ඇති වෙන්නට ඇති. ඒ නිසා තමයි තවත් උපදේශයක් දෙන්නේ. මේ ආකාරයට ක්‍රියා කරන්නට මේ පුද්ගලයාට කැම්පස් ගිහිල්ලා හරි එන්න. මොකද මේ කෙල්ලව හම්බෙලා මේ ආදරේ පවත්වාගෙන යන්න මම දැක්කේ බොහොම සොඳුරු ආදරයක් කියන හැඟීමෙන් යුතුව තමයි ඒක කියන්නේ බොහොම ආදරණීය ලෙස මේ පුද්ගලයාට. කොල්ලට හොඳටම අවුල් යනවා. තව අර මුහුණ සවුත් වෙලා තිබ්බ එක තවත් අවුල් යනවා. කොල්ලා මෙහෙම කියනවා, "සර් ඒ ළමයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මං මැට්ටනේ සර්. පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්." ඔන්න ඔහොම කියනකොට ධම්මික බණ්ඩාර ටිකක් කලබල වෙනවා. මොකද මේ විදිහ ප්‍රකාශනයන් කරන්නේ සමහර විටක මේ කොල්ල මේ කෙල්ලව එපා වෙලා ඇති. එහෙම නැත්නම් මේ කොල්ලාට තවත් සම්බන්ධයක් ආරම්භ වෙලා ඇති කියන චිත්ත සිතුවිල්ල පහළ වෙනවා ධම්මික බණ්ඩාරයන්ටත්. ඔහු විසින් මේ සිතුවිල්ල නිසාම කියන්නේ මෙන්න මේ වගේ දේ. මේ තමුසේ බොරු කියන්න එපා. තමුසෙට වෙන මොකක් හරි ඇති. ඊට පස්සේ මේ ආදරණීය බත්මුලේ එහෙම නැත්නම් අර අපි සඳහන් කරපු කෙහෙල් කොලේ ඔතාගෙන ආපු බත්මුල දෙකට බෙදාගෙන ආපු පෙම්මතා කියනවා, "අනේ නෑස, අපේ තාත්තා මැරිලා අම්මට රස්සාවකුත් නැහැ. මල්ලිලා දෙන්නේ ඉස්කෝලේ යනවා. මල්ලිලාට වියදම් කරන්නේ මං. හරි ප්‍රශ්න සර්. ඒ ප්‍රශ්න මේ ළමයාගේ ඔළුවට දාලා මම මොකටද අවුල් කරන්නේ? ඒකයි මං නැවතුවේ." එහෙම කියනවා මේ කොල්ලා. මේ ආදරණීය තමාගේ පෙම්මතිය ගැන තමාගේ ප්‍රේම වෘත්තාන්තය නැවත්තන්නට හේතු සාධක මේ විදිහට ධම්මික බණ්ඩාරයන් වෙත ඉදිරිපත් කරනවා. එතුමා කිව්වා, "ඒ ගෑනු ළමයා කැමතිද?" දැන් මේ කතන්දරේ අහනකොට කියනවා මේ ගෑනු ළමයා කැමතිද ඔය නවත්තපු වැඩේට. මොකද ඔහුට තේරෙනවා මේ ආතර බැඳීම කොයි ආකාරයට තිබුණ බැඳීමක්ද, නිරීක්ෂණය වූ කරුණු මත කොයි විදිහ තත්ත්වයක තියෙන දෙයක්ද කියන එක නිරීක්ෂණය කරා. "නැස මට දොස් කියලා ලියුම් එවනවා. ඒ කාලේ ලියුම් එවන කාලේ." කොල්ල දිහා බලන් ඉඳලා
ධම්මික බණ්ඩාරට අමුතුම හැඟීමක් ඇති වෙනවා. අමුතුම ෆීලින් එකක්, අමුතුම වෙනසක්. මේ කොල්ලා අමුතුම කොල්ලෙක් කියලා හිතනවා. මොකද මොහු කල්පනා කරන්නේ අර ගැහැණු ළමයා කොතරම් අපහසුතාවයට පත් වේද මේ තියෙන ප්‍රශ්නත් එක්ක, පවුල් පසුබිමේ තියෙන ප්‍රශ්නත් එක්ක, මල්ලිලාට වියදම් කරන ප්‍රශ්නත් එක්ක, මේ ගැහැණු ළමයාගේ ඔළුවට මේවා දැම්මොත් තව මේ ගැහැණු ළමයට ප්‍රශ්න ඇති වෙයි කියලා හිතන දේත් එක්කයි මේ ධම්මික බණ්ඩාරෙන් මේ කොල්ලා ගැන කල්පනා කරන්නේ. මේ විදිහට ඉන්න තත්ත්වයක, කියන්නේ මෙවැනි සමාජයක ආදර ජවනිකාවල කතන්දර අපිට අනන්තවත් පුවත්පත් මාධ්‍යවලින්, රූපවාහිනී මාධ්‍යවලින් දැක ගන්නට, දැනගන්නට ලැබෙනවා. ඇතැම් වෙලාවට පිහිපාරවල්, එහෙම නැත්නම් විවිධ ආකාරයේ පහරදී නිරීක්ෂණය කරන්නට අපිට හැකියාව තියෙන ඔළු පලාගෙන බෙලි කපාගෙන හැසිරීම පවා ඉතාමත්ම ලාමක ගෝත්‍රික මට්ටමේ හැසිරීම තියෙන වයසක නිරූපණයක් තියදී මේ කොල්ලා කොතරම් උතුම්මයිද කියලා මේ ධම්මික බණ්ඩාරයන්ගේ හැඟීම් තුළට කාවදිනවා. ධම්මික මේ කොල්ල දිහා බලලා මොකද කියන්නේ? තමුසේ මහා බෝධිසත්වයෙක්නේ කියලා කියනවා. ඊට පස්සේ ධම්මික බණ්ඩාර මැතිතුමා එතනින් නික්මිලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ තත්ත්වයට එක්ක? ඒ හැඟීමත් මේ කොල්ලාගේ හිතේ තියාගෙන කොල්ලත් එතනින් නික්මිලා යනවා. ඊට පස්සේ මේ සිද්ධිය මතක තිබුණාද එතුමාට? නැහැ. ධම්මික බණ්ඩාර මැතිතුමාට මේ කතන්දරේ අමතක වෙනවා. මේ සිද්ධියම අමතක වෙලා යනවා. මේ කොල්ලෙක් මෙහෙම හිටියා, මේ විදිය ආදර ජවනිකාවක් ගියා, මෙහෙම පස්සේ ඇවිල්ලා හම්බුණා, හම්බුණාට පස්සේ මම මෙහෙම කිව්වා. මේ සිද්ධි ඔක්කොම ටික ඔන්න අමතක වෙලා යනවා. ඊට පස්සේ තව අවුරුදු දෙක තුනකට පස්සේ බලනවා චිත්‍රපටියක්. ඔන්න ඒ චිත්‍රපටියේ නම තමයි හුලවාල්. මේක සැඩොල් කුලයක කතන්දරයක් නිරූපණය වෙන චිත්‍රපටිය. ඉතින් මේ චිත්‍රපටිය ඔස්සේ තමයි ඊළඟට මේ හන්තාන්ට පායන සඳ ගීතේ පසුබිම් නිර්මාණය වෙන්නට පටන් ගන්නෙ. එතකොට මේ හන්තානට පායන සඳ ගීතයට මේ දැන් කියපු කතන්දරේ සම්බන්ධයක් තියෙනවද? දැන් මම ඔබට කිව්වා මේ විදියට පිරිමි ළමයෙක්ගේ කතන්දරයක්. මේ පිරිමි ළමයා සම්බන්ධද මේ හුලවාලි චිත්‍රපටියකුත් දැන් අපි සම්බන්ධ කරන්නට යනවා. එතකොට මේ ආදර ගවනිකාවක් ගැන අපූර්වත කතන්දරයක් ඔබට ගෙනාවේ. එපිසෝඩ් 1 යටතේදී අපි ඒක බොහොම තවත් අපූර්වට ඔබට ගෙනාවා. ඉතින් එපිසෝඩ් 2 යටතේ ඔබ දිගටම රැඳිලා සිටලා ඇහුවා ඊළඟ කතාව. ඉතින් මේ විදිහට මේ හුලවාලි චිත්‍රපටිය මේ මොකද්ද මේ සම්බන්ධ වෙන්නේ හන්තානට පායන සඳත් එක්ක? ඔබට ගැටලුවක් ඇතිලා ඇති. එහෙනම් අපි ගැටලුවට නිසි පිළිතුර ලබා ගන්නට ඕනේ. මොකද මේ ආදර ජවනිකාව ඉදිරියට දිවෙනකොට මේ ගීතයේ අපූර්වත පදමාලාවන් එක්ක කියවෙන දේත් එක්ක කොහොමද මේ සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ? මේ පෙම්මතිය කවුද? මේ හන්තානට පායන සඳ ගීතේ කියවෙන අපූර්වත පෙම්මතෙක් ගැන. මේ පෙම්මතා බෝධිසත්වයෙක් වගේ පුද්ගලෙ. එහෙනම් මේ බෝධිසත්වයා වගේ පුද්ගලයා කොතෙන්ටද මේ අපි කියපු කතන්දරේ සම්බන්ධ වෙන්නේ? මේ සේල්ස් රෙප් විදියට ආපු මේ පෙම්මතාද මේ බෝධිසත්වයන් විදියට නිරූපණය කරන්නේ? එතකොට පෙම්මතිය නිරූපණය කළේ අර විශ්වවිද්‍යාලට ගිය ශිෂ්‍යාවද? එතනදී දියුණ, එහෙම නැත්නම් එතනදී ගියපු රංගනය තුළ මේ හුලවාලි චිත්‍රපටියේ දක්වපු දායකත්වය, එහෙම නැත්නම් හුලවාලි චිත්‍රපටියක් කියන දේ නිර්මාණය වීම තුළ නිර්මාණය වෙච්ච ගීතය බවට මේ හන්තානට පායන සඳපත් වුණේ කොහොමද? එතකොට ඒ අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීම කොයි ආකාරද? මෙය අපි ගවේෂණය කළ යුතුයි. recording.lk YouTube නාලිකාව ඔබට තියෙන්නේ මෙවැනි අපූර්වත වැඩසටහන් වල තෝතැන්නක් බවට පත් කරන්නටයි, ඔබගේ රසාලුප්තභාවයේ ඉහළ නංවන්නටයි. එහෙනම් අපි ඒ ගැන කතා කරන්නට ඊළඟ වැඩසටහන යොදා ගනිමු. එපිසෝඩ් 3 යටතේදී අපි ඔබට මේ හන්තානට පායන සඳ ගීතේ
කවුරුත් නොදන්න ඇත්ත කතාවේ ඊළඟ දිගහැරම ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. දිගටම රැඳී සිටින්න. ආයුබෝවන්.